ගීහර සරණිය සුභාවිත ගීතේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගීහර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. අඹුසැමියන් අතර නොමනාපයන් අමනාපයන් ඇතිවීම ස්වභාවිකයිනේ. හොඳින් පෑහී සිදුවන විවාහයක් නොවුනොත් නම් මේ අමනාපයන් මහා ගැටුම්වලට පරිවර්තන වී ඇතැම් විට විවාහ සංස්ථාව දෙදරා යාමත් සිදුවෙනවා. හොඳින් පෑහී සිදුවන විවාහයක ඇතිවෙන සිත්‍රිදීම් සිත්බිඳීන් නම් පුංචි පුංචි ආරවල්වලට හේතු වුණත් පසුව සමහන් වෙනවා. ඒවා ජීවිතයේ අවසානයේ ඛේදවාචකයක් වන්නේ නම් නැහැ. බහිම්බස් වෙලා කටුක වචන හුවමාරු වෙනවා. අඹුසැමි දෙපළම තදින් කතා බහ කරගන්නවා. නමුත් ඉක්මනින්ම ඔවුන් දෙදෙනාට ඇති වෙන්නේ විශාල පසුතැවිල්ල. හැබැයි මේ පසුතැවිල්ලම තමයි ඔවුන් යළි එක් කරන්නේ. කලකට ඉහත බිහිවුණු මෙන්න මේ අත්දැකීම පදනමුණු නිර්මාණයක් ඔබ සමග රස විඳින්නට මම අද අදහස් කළා. ආදර පවසට ලෝක නියම් කාලෙට අඬන අහස මගේ ආදර මරුසාවට යටි කුරු කළ කලසකි ඔබ ඔබට වැටහෙනවද මේ දෙදෙනාගේ මේ මුවට නැගෙන වදන් තුල ගැඹී තිබෙන හැඟීම්? මගේ ආදර පිපාසයට ඔබ නියම් කලට හඬන අහස යයි කීමෙන් ගම්ම වෙන්නේ කුමක්ද? මට ඌමනා කරන ඔබේ ආදරේ තදින්ම. ඒත් මට ඒ ඔබෙන් ලැබෙන්නේ නෑ. මගේ ආදර පිපාසය ඔබයි. හැබැයි ඔබ නියම් කලට හඬන අහස. නියම් කල නිකන් ගෙරෙව්වට වහින්නේ නැති අහසක් වගේ ඔබ. ඒ කියන්නේ ගෙරෙව්වට වහින්නේ නැත්නම් ඒ උපමාව තුළ තිබෙනවා ඇය ඔහුට ව්‍යාජ ආදරයක් දක්වන බව. ඒත් බිරිඳ කියන්නේ ඊට වෙනස් දෙයක්. මගේ ආදර වරුසාවට යටිකුරු කළ කලසක් ඔබ. ඉතින් ඇගේ ආදරය වරුසාවක්. ඇය පවසන්නේ ඇය වැස්සක් වගේ ඔහුට ආදරය කරනවා කියනගෙන. හැබැයි ඒ වැස්සට ඔහුගේ ආදරය යටිකුරු කළ කලයක් නැත්තම් කලසක්. ඉතින් වැස්සෙන් ඇති ඵලය කුමක්ද? ඔබ යටිකුරු කළ කලසක්නේ. ඉතින් බිරිඳගේ චෝදනාව ඈ කෙතරම් ආදර කළත් ඔහුගේ ආදරේ වටහා නොගන්න බව නේද? මගේ ආදර සිලිලාරට නෙළුම් පත කිලඳුනේ ඔබ සිලිලාරට නෙළුම් පත කිලඳුනේ ඔබ ආදර උල්පත වියලෙන ගිම්හානි සැදහිරු ඔබ සැමිය පවසනවා මගේ ආදර නැමැති සිලිලාරට නැත්තම් සිසිල් ජලාසයට ඔබ නෙළුම් පතක් කියා නෙළුම්පතේ දිරන්දන්නේ නැහෙනි. ඒ ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ මොන හේතුවක් නිසා හෝ සැමිය හිතනවා ආදරය බිරිඳ තුළ සටහන් වෙන්නේ නැහැ කියලා. නැත්තම් ඔහුගේ ආදරය බිරිඳ වටහා නොගන්නවා කියලා. ඒකයි ඔහුට කියවෙන්නේ මගේ ආදර සිලිලාරට නෙළුම්පත කිලඳුනේ ඔබ කියා. එහෙත් බිරිඳ කියන්නේ ආදරය නැමැති උල්පත වියලවන ගිම්හානේ සැඩහිරු ඔබයි. ඒ අදහස තුළ නම් තරමක් සිත පෑරීම ස්වභාවය ගැබ් වෙලා තියෙනවා. ඇගේ සිත රිදෙන තරමට ඇයට යම් යම් කෙනෙහිලිකම් මොහු අතින් සිදුවෙන බවයි මේ වචන තුලින් දැනෙන්නේ. ආදර සිරිලාරයේ උපදවන උල්පත තමා කියා සැමියා සිතුවත් ඒ උල්පතෙන් එන දියධාරා වියලවන ප්‍රචණ්ඩ හිරු කියලා බිරිඳ ප්‍රකාශ කරනවා. කෙසේ හෝ සැමියා වටහා ගන්නවා මේ අරගලේ නිමාවක් දැකිය යුතු බව. ඒ නිසා ඔහු බිරිඳගෙන් මෙහෙම අහනවා. ආනය
වෙනුවට මම වස්සානය වීන්නද කිම්හානය වෙනුවට මම වස්සානය වීන්නද ඊවැසින්සින් පිම්මත් මිහිලියවී සැමියා ප්‍රකාශ කරන්නේ හොඳයි ගිම්හානේ මමනි මට ගිම්හානේ නොවී වස්සානේ වී එන්න පුළුවන් මම ගිම්හානේ වෙනුවට වස්සානේ වී එන්නද බිරිඳ ඊට කෙතරම් සතුටු වෙනවද ඇය වහා ඇගේ අදහස් වෙනස් කරගන්න හැටි බලන්න ඔබ වස්සානේ වුණොත් මම ඒ වැස්සෙන් පෙම්මත් වූ මිහිලිය වී ඉන්නම් වැස්සෙන් පෙම්මත් වන මහී කාන්තාව ඇය එකඟ වෙනවා ඉතින් ඇය මහේ කාන්තාවකට උපමාවකට නැගීමෙන් කාන්තාවක් සතු ඒ ගැඹුරු ගතිගුණ පවා ගැබ්බෙලා තිබෙනවා. ඉතින් අඹු සැමි දබරේ අවසන් වෙනවා. කෙතරම් සුන්දර අනුභූතියක්ද. මේ ගීයේ නිර්මාතෘ මහින්ද දිසානායක සොයුරා මේ ගීය ගැන කතා කරමින් මා සමග පැවසුවේ මේ ගීය අවසානයේ එතුමාගේ දර්ශනය වුණේ දෘෂ්ටිය වුණේ ගේ හසිත ප්‍රේමයේ සැබෑව නිරූපණය කිරීම බව. පුරුෂෝත්තමවාදී දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේ අඹු සැමි දබරේදී සැමියා පරාජය වෙන එකට ඇතමෙක් අකමැති වෙන්න පුළුවන්. එහෙත් සැබෑ අඹු සැමි සබඳ කිමේදී ඒ පරාජයක් නෙවෙයි. මහින්ද දිසානායකයන්ට උමනා වුණෙත් ගේ හසිත ප්‍රේමයේ යථාර්ථය අපට මතක් කර දීමයි. උත්තම පුරුෂයෙකුගේ ස්වභාවය මෙසේ විය යුතුයි යන්න කියන්නට එතුමා වෑයම් කරන බව මට හිතෙනවා. මා හිතන්නේ ඒ වෑයම සාර්ථකයි. මහින්ද දිසානායක සොයුරා කියන විදිහට මේ ගීය තනුව මේ තරම් සුන්දර ලෙස නිර්මාණය කළේ කරුණාරත්න විජයවර්ධනයන්. කරුණාරත්න විජයවර්ධනයන් ප්‍රසිද්ධව කලඑලි බසින්නේ මේ නිර්මාණයෙන් බවයි දිසානායක සහෝදරයා කිව්වේ. මේ තනුවේ ඇති මිහිරියාව ඔහුගේ ප්‍රතිභා පූර්ණත්වය කෙතරම් පිළිබිඹු කරනවද. ක්‍රිෂාන් තෙරන්දක ජනප්‍රිය වුණේ වීපැදුරෙන් ඉගිලී එන කුරුල්ලෙකු ලෙසින් කියන ගීතයෙන් වුණත් මෙය ඔහුගේ ප්‍රථම ගීය බව මහින්ද දිසානායකයන් පැවසුවා. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ආධුනිකයෙකු එවකට ආධුනිකයෙකු වන ක්‍රිෂාන්ත සමග යුග ගීයක් ගයන්නට නිහතමානීව ඉදිරිපත් වෙනවා. ඔවුන් දෙපළ මේ ගීයට පුදුම සාධාරණයක් ඉෂ්ට කරනවා. කරුණාරත්න විජයවර්ධනයන්ගේ තනුවේ මිහිර ක්‍රිෂාන්තත් ඊටත් වඩා ප්‍රබල ලෙස මාලනී බුලත්සිංහල ශිල්පිනියත් අපූර්වවට වටහා ගන්නවා. අඬන අහස මගේ ආදර මරුසාවට යටි කුරු කළ කලසකි ඔබ සිලිලාරට නෙළුම් පත කිලඳුනේ ඔබ මගේ ආදර සිලිලාරට නෙළුම් පත කිලඳුනේ ඔබ ආදර උල් පත වියලෙන ගිම්හානි සෙදිරු ඔබ ආදර පවසට ලොබ නියං කාලෙට අඬන අහස මගේ ආදර මරු
යටි කුරු කළ කලසකි ඔබ. වෙනුවට මම වස්සානය වීන්නද කිම්හානය වෙනුවට මම වස්සානය වීන්නද ඒවැසින් පිම්මත් මිහිලිය වී ආදර පවසට ඔබ නියං කාලට අඳන අහස මගේ ආදර වරුසාවට යටි කුරු කළ කලසකි ඔබ. සුභාවිත ගීතේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය ගී හර සරණිය.